පුවත් ලද සනින්ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙඩ දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. රුපියල් 65ට රඩට ගොඩ පාපු සීනි කිලෝවක් අද රුපියල් 220ක්ට විකුණනවා. රුපියල් 84ට තිබ්බ පරිප්පු අද රුපියල් 240යි. ඇමති කියනවා අසාධාරණයි හැබැයි කරන්න දෙයක් නැහැ කියලා. බැංකු මූල්‍ය ආයතනය ලයිස්තුගත සමාගම්වල ගිණුම් වාර්තා පත්තරවල යනවා ඔවුන්ගේ ලාභය දෙතුන් ගුණයකින් වැඩි වෙලා. සිය ව්‍යාපාරික ගජමිතුරන්ට ලාභ හොයන්න බදු සහන දුන් ආණ්ඩුවට දැන් අන්ත බිරින්දන්ගේ බඩට ගහලා බදු සල්ලි හොයාගන්න හදනවා යැයි මන්ත්‍රිණී රෝහිණී කවිරත්න නිකුත් කළ නිවේදනයකින් දැක්වේ. මේ ආණ්ඩුව බලයට ඇවි 2019 නොවැම්බර් 27 පළමු කැබිනට්ටුවේ පළමු රැස්වීමේදී කරපු පළමු වැඩේ ඡන්දෙට වියදම් කරපු ගජමිතුරන්ට බදු සහන ලබා දීමයි. උපයන විට බද්ද වැට් බද්ද ජාතිය ගොඩනැංවීමේ බද්ද කොටස් වෙළඳපොළ බද්ද ආදී එකීමෙකී හැම බද්දක්ම අඩු කරලා භාණ්ඩාගාරයේ ආදායම රුපියල් බිලියන 500කට වැඩි ප්‍රමාණයකින් ආණ්ඩුව අඩු කරගත්තා. දැන් රජයේ සේවකින්ගෙන් පඩිය හිඟා කනවා. දැන් රට කරන්න දිගට හරහට ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා. අගෝස්තු 20 දවසට රුපියල් බිලියන 29ක් අච්චු ගැහුවා. අද මහ බැංකුව කියන්නේ සල්ලි අච්චු ගහන මැෂිමක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරන්නේ මුද්‍රණාලය අධිපතිගේ වැඩේ. මුදල් ලේකම් සල්ලි ඉල්ලලා ලියුම් දියලා සල්ලි ඉල්ලලා එයාම මුදල් මණ්ඩලයේ සමාජිකෙක් විදියට වාඩි වෙලා සල්ලි අච්චු ගහන්න අවසර ඉල්ලනවා යයි එහි සඳහන්ව තිබුණා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.